ඔයාව සාදරෙන් පිළිගන්නවා ක්ලෝස් ලූප් channel එකට අද අපි කතා කරන්න යන්නේ analog to digital conversion ඒ කියන්නේ අපි PLC එකට ලබා දෙන analog signal එකක් කොහොමද PLC එකට read කරන්න පුළුවන් විදිහේ digital signal එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ වලින් කතා කරා analog signal එකක් කියන්නේ මොකද්ද analog input card මොනවද analog output card මොනවද analog sensor මොනවද මෙන්න මේ කරුණු ගැන අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා ඒ වීඩියෝස් ඔයාලා බැලුවේ නැත්නම් වීඩියෝ කුඩින් link එක තියෙනවා ඒ වගේම description එකේ මගේ සියලුම වීඩියෝස් වල links තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් හොඳයි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට एनालॉग सिग्नल එකක් डिजिटल सिग्नल එකක් බවට පරිවර්තනය කිරීමේදී අපිට හමු වෙන ප්‍රධානම දේ තමයි මේ රිසලූෂන් කියන එක. අපි රිසලූෂන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ මුලින්ම. රිසලූෂන් කියන්නේ ඒක සිංහලෙන් කියනවා නම් මේකට විභේදනය කියලා කියනවා. විභේදනය කියන්නේ මේ एनालॉग सिग्नल එකක් කොපමණ කොටස් ප්‍රමාණයකට බෙදන්න පුළුවන්ද කියන එක තමයි මේ රිසලූෂන් එක කියන්නේ. එහෙම නැත්නම් एनालॉग सिग्नल එකක ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කිරීමේදී කියවන්න පුළුවන් කුඩාම අගය තමයි මේ රිසලූෂන් එකෙන් කියන්නේ. රිසලූෂන් එක තීරණය වෙනවා මේ एनालॉग सिग्नल එක රීඩ් කරන एनालॉग මොඩියුල් එකේ බිට් ප්‍රමාණය අනුව. මම මුලින් කතා කරා අපි एनालॉग सिग्नल එකක් ගැන කතා කරද්දී एनालॉग मॉड्यूल ගැන කතා කරද්දී අපි කතා කරා මේ एनालॉग सिग्नल එක ක්‍රියේට් කරන්න යම් කිසි bit ප්‍රමාණයක් ඕන වෙනවා මොකද දැන් අපි digital signal එකකදී 1 bit එකකින් පුළුවන් මේ digital signal එකක් නිරූපණය කරන්න නමුත් අපිට analog signal එකකදී bit එකට වැඩි ප්‍රමාණයක් ඕනේ එතකොට අන්න ඒ bit ප්‍රමාණය මත තමයි මේ analog signal එකේ resolution එක තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් මේ bit අගය 12 සිට 16 දක්වා වෙනස් වෙන්න පුළුවන් මේ අතර අගයක් තමයි බොහෝ දුරට PLC වල තියෙන්නේ එතකොට මෙන්න මේ රිසලූෂන් එක මේකේ තියෙන bit ප්‍රමාණය අනුව ගණනය කරන්න පුළුවන් අපි හිතමු යම්සි analog input module එක bit 16ක් තියෙනවා bit 16ක analog input module එකක් කියලා හිතන්න එතකොට අපිට ඒක මෙන්න මේ ආකාරයට calculate කරන්න පුළුවන් 2 16 වෙනි බලය තමයි මෙයාගේ රිසලූෂන් එක bit 16යි කියන්නේ මෙයාගේ රිසලූෂන් එක 2 16 වෙනි බලය ඒ කියන්නේ 65536 bit 16ක් තියෙන analog input module එක රිසලූෂන් එක වෙන්නේ 65536 ඒ කියන්නේ මෙයා කොටස් 65536කට බෙදන්න පුළුවන් මෙයාට ලබා දෙන signal එක මේකෙදී අපි බිංදුව පළවෙනි value එක විදිහට ගත්තාම අපිට බිංදුවේ සිට 65535ක් වෙනකන් ප්‍රමාණයක දත්තයන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට මේ bit 16ක analog input එකක රිසලූෂන් එක වෙන්නේ 65536යි. ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් බිංදුවේ ඉඳලා 65535 වෙනකන්. එතකොට මෙතන numbers 65536ක් තියෙනවා. එතකොට මේ 65536 ඇතුලේ අපිට මේ value එක නිරූපණය කරන්න පුළුවන්. අපි තව උදාහරණයක් ගත්තොත් bit 12ක analog module එකක් කියලා. එතකොට මෙයාගේ රිසලූෂන් එක වෙන්නේ 2/12 වෙනි බලය. 2/12 වෙනි බලය කියන්නේ 4096යි. ඒ කියන්නේ මෙයාට නිරූපණය කරන්න පුළුවන් බිංදුවේ ඉඳලා 4095 වෙනකන් වැලියු එකක් මෙයාට නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි මෙයාට ඇනලොග් ඉන්පුට් එකක් දුන්නොත් මේ දෙන සිග්නල් එක කොටස් 4096කට විභේදනය කරලා මෙයාට නිරූපණය කරන්න පුළුවන්. අපි bit 8ක ඇනලොග් මොඩියුල් එකක් ගත්තොත් 2/8 වෙනි බලේ ඒ කියන්නේ 2/8 වෙනි බලය කියන්නේ 256. මෙයාගේ නිරූපණය කරන්න පුළුවන් බිංදුවේ ඉඳලා 255 වෙනකන් values මෙයාට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. PLC එකක analog module එකක analog input හෝ analog output module එකක resolution එක. ඒ කියන්නේ අපිට මේ ලබා දෙන signal එක කොපමණ කොටස් ප්‍රමාණයකට බෙදන්න පුළුවන්ද කියන එක තමයි මේ resolution එකෙන් කියවෙන්නේ. අපි මේක තවත් උදාහරණයක් අරන් බලමු. අපි හිතමු මෙහෙම බිංදුවේ සිට බාර් 100ක් වෙනකන් සෙන්ස් කරන සෙන්සර් එකක් තියෙනවා. අපි මෙන්න මේ සිග්නල් එක දෙනවා
බිට් තුනක් තියෙන ඇනලොග් ඉන්පුට් මොඩියුල් එකකට. එතකොට අපි බලමු මෙයාගේ රීඩ් කරන්න පුළුවන් මිනිමම්. කියන්නේ මෙයාගේ කුඩාම අගය. මෙයාට රීඩ් කරන්න පුළුවන් කුඩාම අගය අපිට මෙන්න මේ විදිහට ගණනය කරන්න පුළුවන්. මෙයාගේ බාර් බිඳුව ඉඳන් 100 වෙනකන්. එතකොට 100 බෙදනවා මෙයාගේ රිසලූෂන් එකෙන්. මෙයා බිට් 3යිනේ. බිට් 3යි. එතකොට මෙයාගේ රිසලූෂන් එක වෙන්නේ 2 3 වෙනි බලය කියන්නේ 8. එතකොට 100 බෙදනවා 8ෙන්. එතකොට මෙයා බාර් 12.5ක් තමයි මෙයාගේ කුඩාම අගය වෙන්නේ. මෙයාට රීඩ් කරන්න පුළුවන් බාර් 12.5. බිඳුව ඊට පස්සේ 12.5 ඊට පස්සේ 25 ওই විදිහට තමයි මෙයා රීඩ් කරගෙන යන්නේ. අපි බලමු මේ උදාහරණයම අපි දෙනවා බිට් 8ක් තියෙන ඇනලොග් ඉන්පුට් මොඩියුල් එකකට. එතකොට මේ මොඩියුල් එකේ බිට් 8ක් තියෙනවා. එතකොට අපි බලමු මෙයාගේ කුඩාම අගය වෙන්නේ මෙයා බාර් 100ක් දෙනවා කියමුකෝ. මේක දැන් බිඳුවේ ඉඳලා 100 වෙනකන්නේ. එතකොට මෙයා කොටස් 100ක් නිරූපණය කරන්නේ. දැන් මෙයා බාර් 10 ඉඳන් 100 වෙනකන් වුණොත් එහම මෙයා 90යි කියලා ගන්න ඕනේ. එතකොට කොටස් 90නේ මෙයා නිරූපණය කරන්නේ. මෙයා 50 ඉඳන් 100 වෙනකන් වෙනස් වෙනවනම් අපි ගන්න ඕනේ කොටස් 50යි. මොකද කොටස් 50යි. එතකොට මෙයා නිරූපණය කරන්නේ. අන්නේ නිරූපණය කරන කොටස් ගණන තමයි මෙතනින් අපි ගන්නෙ රිසලූෂන් එකෙන් බෙදන්න. දැන් අපි බිට් 8ක ඇනලොග් ඉන්පුට් මොඩියුල් එකක් ගත්තොත් මෙයාගේ රිසලූෂන් එක වෙන්නේ 2/8 වෙනි බලේ. 2/8 වෙනි බලය කියන්නේ 256යි. එතකොට 100 බෙදනවා 256ෙන් 0.39යි බිඳුවයි බාර. එතකොට මෙයාට මේ 8 bit analog input එකකට මේ සෙන්සරෙන් දුන්නොත් මෙයාට කියවන්න පුළුවන් කුඩාම අගය වෙන්නේ 0.39යි. මේක අපි වෙන විදිහකින් කිව්වොත් එහෙම මිලිබාර් වලින් කිව්වොත් එහෙම මිලිබාර් 390යි. එතකොට මෙයාගේ කුඩාම රීඩින් එක වෙන්නේ මිලිබාර් 390යි. මේ එන සිග්නල් එකම bit 12ක් තියෙන analog input එකකට දුන්නොත් කොහොමද කුඩාම අගය වෙන්නේ කියලා. එතකොට bit 12යි කියන්නේ 2 මෙයාගේ රිසලූෂන් එක වෙන්නේ 2/12 වෙනි බලේ. 2/12 වෙනි බලේ කියන්නේ 4096යි. එතකොට 100 බෙදනවා 4096ෙන්. එතකොට බාර් 0.02ක් වෙනකම් මෙයාට රීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ කුඩාම අගය මිලිබාර් වලින් ගත්තොත් මිලිබාර් 24.4. අපි තවත් උදාහරණයක් කරන් බලමු. මේ සිග්නල් එකම අපි bit 16ක් තියෙන ඇනලොග් ඉන්පුට් එකකට දෙනවා. මෙයාගේ රිසලූෂන් එක වෙන්නේ 2/16 වෙනි බලේ. 2/16 වෙනි බලේ කියන්නේ 65536යි. එතකොට 100 බෙදනවා 65536ෙන්. එතකොට මෙයාගේ කුඩාම අගය වෙනවා බාර් 0.0015ක්. මිලිබාර් වලින් ගත්තොත් එහෙම මිලිබාර් 1.5ක්. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ ඇනලොග් ඉන්පුට් එකේ රිසලූෂන් එක වැඩි වෙනකොට, එහෙම නැත්නම් මෙයාගේ බිට් ගණන වැඩි වෙනකොට මෙයාට රීඩ් කරන්න පුළුවන් කුඩාම අගය වැඩි වෙනවා. එතකොට මෙයාගේ ඇකියුරසි එක, කියන්නේ මෙයාගේ නිරවද්‍යතාවය වැඩි. ඊටම කුඩා අගයකුත් අපිට මේකෙන් මනින්න පුළුවන්. මේ දෙන්නේ ඒකට තවත් උදාහරණයක්. මෙතනදී 5 වෝල්ට් රේන්ජ් එකේ අපි සිග්නල් එකක් ගත්තොත් 0 to 5 වෝල්ට් වේරි වෙන සිග්නල් එකක් ගත්තොත් බිට් 8යි කියන්නේ මෙයාගේ රිසලූෂන් එක 256යි. එතකොට මෙයාගේ මේ වෝල්ට් 5 256 බෙදුවහම මිලි වෝල්ට් 19.5යි. බිට් 16යි නම් 65536යි. එතකොට මේ වෝල්ට් 5 65536ෙන් බෙදෙනවා. එතකොට මෙයාට මනින්න පුළුවන් කුඩාම අගය මයික්‍රෝ වෝල්ට් 76.2ක්. බිට් 24ක් තිබුණොත් එහෙම මයික්‍රෝ වෝල්ට් 0.2ක් වෙනකන් කුඩා අගයක් මෙයාට මනින්න පුළුවන් 0 to 5 රේන්ජ් එකේ තියෙන වෝල්ටේජ් සිග්නල් එකක් නම්. මෙන්න මේ උදාහරණය බලන්න. මේකේ මෙතන තියෙනවා 0 to 10 වේරි වෙන බිඳුවේ ඉඳන් 10 වෙනකම් වේරි වෙන ඇනලොග් සිග්නල් එකක් තියෙනවා. මෙතනින් පෙන්නලා තියෙන්නේ මේ සිග්නල් එකම ඩිජිටල් සිග්නල් එකක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේකෙදි එක බිට් එකයි පාවිච්චි කරලා තියෙන්නේ. එක බිට් එකයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ සිග්නල් එකක් තමයි එන්නේ 1 බිඳුව. එතකොට අවස්ථා දෙකයි තියෙන්නේ මේකෙදි. අපිට මේ ඇනලොග් රීඩින් එකේ අපිට මේක ඇනලොග් රීඩින් එකක්ද කියලාවත් ඇත්තටම කියන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මේ ඇනලොග් සිග්නල් එක බිට්
දෙකක ඇනලොග් ඉන්පුට් එක. ඒ කියන්නේ bit දෙකක digital signal එකක් විතර convert කරපුවාම බලන්න මේකේ. එතකොට මෙයාගේ අවස්ථා දෙකේ දෙවෙනි බලයනේ 4යි. එතකොට මෙයාගේ resolution එක 4යි. කොටස් 4කට තමයි මේ එන signal එක බෙදෙන්නේ. බිඳුව 0.1 1 බිඳුව 1.1. ඔන්න ඔය කොටස් 4ට තමයි මේ බිඳුවේ ඉඳන් 10 වෙනකන් වෙනස් වෙන voltage signal එක ඉදිරිපත් කරන්න පුළුවන් කොටස් 4කට. එතකොට මේ ඒ කොටස් 4 තමයි මේ තියෙන්නේ. එක අවස්ථාවකදී බිඳුවයි, ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී බිඳුවයි 1යි, ඊළඟ අවස්ථාවේදී 1යි බිඳුවයි, ඊළඟ අවස්ථාවේදී 1යි 1යි. එතකොට මෙයා ඇත්තටම මේ analog signal එකට ගොඩක් වෙනස්. මොකද මෙයාගේ resolution එක අඩු නිසා මෙයා analog signal එකෙන් ගොඩක් වෙනස් value එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක බලන්න. මෙතන අපි bit 4ක් පාවිච්චි කළා. මෙයාගේ resolution එක වෙන්නේ 2/4 වෙනි බලේ. 2/4 වෙනි බලේ කියන්නේ 16යි. කොටස් 16කට බෙදන්න පුළුවන්. මේ එන analog signal එක කොටස් 16කට බෙදන්න පුළුවන්. එතකොට මෙයාගේ කුඩා මගේ වෙන්නේ 10^16යි. 10^16 කියන්නේ 0.625ක් එනවා. එතකොට මෙයාට රීඩ් කරන්න පුළුවන් කුඩා මගේ 0.625. ඇනලොග් වෝල්ටේජ් එකට සාපේක්ෂව මෙයා කොටස් 16කට බෙදෙනවා. එතකොට 16කින් පංගුවක් විදිහට තමයි මෙයා හැම වෙලේම නිරූපණය කරන්නේ. බලන්න එතකොටත් මෙයාගේ මේ ඇනලොග් සිග්නල් එකම අපිට රීඩ් කරන්න බෑ. පොඩි වෙනසක් වෙලා තමයි අපිට රීඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ bit 4ක්. මෙතන 1 bit එකක්. 1 bit එකකින් අපිට නිරූපණය කරන්න බෑ analog signal එකක්. මොකද මේක digital signal එකක් වගේ නිරූපණය වෙන්නේ. එතකොට මේ bit දෙකක් පාවිච්චි කරපුවාම මෙතන bit 4ක්. මෙතන දෙනවා bit 16ක්. දැන් මේක බලන්න මේක analog signal එකකට ගොඩාක් සමානයි. value වැල්මට වෙනසක් පේන්නේ නැහැ. මොකද මෙයාගේ bit 16ක් තියෙනවා. bit 16ක් කියන්නේ 65536ක්. කොටස් 65536කට බෙදෙනවා. ඉතාම කුඩාගයකට මෙයා කියවන්න පුළුවන්. එතකොට මේ ඩිජිටල් සිග්නල් එක බොහෝ දුරට සමාන වෙනවා ඇනලොග් සිග්නල් එක. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු මේ ඇනලොග් සිග්නල් එක ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා බලමු. අපි කලින් කතා කරා ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් කරන්න මේ රිසලූෂන් එක වැදගත් වෙනවා. ඒ වගේම අපි දැනගත්තා මේ රිසලූෂන් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ ඇනලොග් සිග්නල් එක ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරන්න කොටසට කියනවා AD කන්වර්ටර් කියලා. AD කන්වර්ටර් එකෙන් කරන්නේ මේ ඇනලොග් අපි PLC එකට ලබා දෙන ඇනලොග් සිග්නල් එක PLC එකට රීඩ් කරන්න පුළුවන් විදිහට ඩිජිටල් සිග්නල් එකක් බවට කන්වර්ට් කරන එක තමයි මේ AD කන්වර්ට් එකෙන් කරන්නේ. මෙතන මේ ගාප් එක පෙන්නනවා මේ නිල් පාටින් පෙන්නනවා මේ ඇනලොග් ඉන්පුට් සිග්නල් එක, රතු පාටින් පෙන්නනවා ඊට අනුරූප ඩිජිටල් සිග්නල් එක. ඒතොර මෙතනදී නිරූපණය කරලා තියෙන්නේ bit 3ක් තියෙන AD conversion එකක්. يعني bit 3ක් තියෙන ඇනලොග් ඉන්පුට් එකක රිසලූෂන් නැත්තම් මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන bit 3යි කියන්නේ 2 3 වෙනි බලයේ 8යි. 1 2 3 4 5 6 7 එතකොට මෙයාගේ රිසලූෂන් එක 8යි. එතකොට මෙයා කොටස් 8කට තමයි බෙදෙන්නේ. එතකොට 8න් පංගුවක් තමයි අපිට කුඩා මගේ විදිහට රීඩ් කරන්න පුළුවන්. AD කන්වර්ටර් වල තියෙනවා, කියන්නේ මේ ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කිරීමේදී අපි කිව්වා රිසලූෂන් එක ගැන කතා කරා. ඒ වගේම මේකෙදි තවත් වැදගත් කරුණක් තමයි ඒ තමයි සෑම්පලින් රේට් කියන්නේ. එහෙම නැත්නම් මේකට ෆ්‍රීකවන්සි කියලා කියනවා. මේක අපි නිරූපණය කරන්නේ samples per second එහෙම නැත්නම් SPS කියලා කියනවා. නැත්නම් මෙන්න මේ SPS slant S slant S මේ විදිහටත් මේක අපි ලියනවා. එහෙම නැත්නම් අපිට මේක frequency hertz විදිහටත් කියන්න පුළුවන්. ඒ කියන්නේ තප්පරයක කාලයකදී මෙයා කොච්චර data ප්‍රමාණයක් ලබා ගන්නවාද කියන එක. මේ පින්තූරෙන් තියෙන්නේ sampling rate එක අඩු වුණා. මේ කියන්නේ දැන් අපි original signal එක ओरिजिनल सिग्नल के इमेज मे विधेयट तीयन अभी मेक डिजिटल सिग्नल विधेयट कन्वर्ट करदिंग ये डिजिटल सिग्नल मे आकार मीट अनुरूप तीयन नोने सांपल इन रेट सह हों रेसोल्यूशन तीयन एनालॉग इनपुट मॉड्यूल नमूत मे आगे सांपल इन रेट अडुना मे मेतन मे सांपल इन रेट हर्ट्स तपरे එක sample එකක් වගේ ගන්න. නමුත් මෙයාගේ ඒ තප්පරය ඇතුළත මේ signal එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ එක අවස්ථාවක් කරන් බලන්න මේ තප්පරය ඇතුළත මේ signal එක මෙතන ඉඳලා උඩට ගිහිල්ලා හපෝ පල්ලෙහාට තැලලා තියෙනවා. නමුත් මෙයා read කරන්නේ
මේ තප්පරෙදි මෙයා සිග්නල් එක මෙතන ඊළඟ තප්පරෙදි මෙතන එතකොට මේ වගේ අවස්ථාවක් වුණොත් අපි ගන්න මෙයාගේ රිසලූෂන් එක කොච්චර වැඩි වුණත් වැඩක් නැහැ මොකද මෙයාගේ සාම්පලින් රේට් එක අඩුයි නා ඒ කියන්නේ මේ දෙන සිග්නල් එකේ ෆ්‍රීකවන්සිට වැඩිය මෙයාගේ සාම්පලින් රේට් එක මෙයාගේ ADC කියන්නේ ඇනලොග් ට ඩිජිටල් කන්වර්ෂන් ෆ්‍රීකවන්සි එක අඩුයි නම් ඉන්පුට් කරන ඇනලොග් සිග්නල් එකේ ඉමේජ් එකට වෙනස් ඩිජිටල් සිග්නල් එකක් තමයි මෙයා නිර්මාණය කරන්නේ. මොකද මේ ලබා දෙන සිග්නල් එකට වැඩිය මෙයා රීඩ් කරන ෆ්‍රීකවන්සි එක අඩු වුණොත් මේ ගැටලුව වෙනවා. නමුත් අපි භාවිත කරන PLC වලදී මේක ප්‍රායෝගික ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද PLC එකක සාමාන්‍යයෙන් ෆ්‍රීකවන්සි එක ගොඩක් වැඩි. මේක අපිට ගොඩක් බලපාන්නේ PLC වලදී භාවිත කරන high speed counter මේ වගේ දේවල් භාවිත කරනවා. එතකොට මේ high speed counter එකේ තියෙනවා maximum මෙයා රීඩ් කරන්න පුළුවන් ෆ්‍රීකවන්සි එකක්. අපි මෙතනදී මෙයාට භාවිත කරොත් මෙයාගේ මේ ෆ්‍රීකවන්සියට වැඩි ෆ්‍රීකවන්සියක් දෙන සිග්නල් එකක් අපි දෙන සිග්නල් එක නෙමේ මෙයා ඩිජිටල් සිග්නල් එක විදිහට කන්වර්ට් කරද්දී වෙන සිග්නල් එකක් තමයි ජෙනරේට් වෙන්නේ මේ ෆ්‍රීකවන්සි එක බලන්න නැතුව අපි දුන්නොත් එහෙම අනිවාර්යෙන් අපි දෙන සිග්නල් එකේ ෆ්‍රීකවන්සියට වැඩිය මේ ඉන්පුට් මොඩියුල් එකේ රීඩ් කරන්න පුළුවන් ෆ්‍රීකවන්සි එක වැඩි විය යුතුයි හොඳයි මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන ඉන්න පළලෙන් ඒක ගොඩක් වටිනවා මට ඉදිරියටත් මේ වීඩියෝස් කරගෙන යන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ගිහින් ඉන්නවා